සුබ සුබ දවසක් ඔගල හැම දෙනාටම මගින්ම තමයි ශමල්. අද මම ලෑස්ති වෙලා ඉන්නේ JLPT N5 listening ප්‍රශ්න පහක් ඔයගලා එක සාකච්ඡා කරන්නයි. ඉතින් මේ listening වල තියෙන වැදගත්කම තමයි එකම පරමාර්ථය තමයි ඕගොල්ලන්ගේ කන මේ ජපන් භාෂාවට පුරුදු කරන එක. එතකොට වඩ අලුත් වචන ඉගෙන ගන්න අලුත් වචන මතක තියාගන්න ලේසි. එහෙමනම් අපි ප්‍රශ්න වලට ඇතුළත් වෙමු. පළවෙනි ප්‍රශ්නය. ස්තරිනෝ ඔන්නනෝ ස්තෝ ගහලා ස්ටේමස්. අයිස්ක්‍රීම් ව ඉක්ස් කයිමස් ක? アイスクリームいくつ買いますか？田中さんの家族は田中さんたちと太郎くんと次郎くんとみちこちゃんの5人でしょ？そしてあなたと私。じゃあ。アイスクリームはいくつ買いますか？1。4個です。2 5個です。3 6個です。4 7個です。ඉතින් ඔයගොල්ලෝ හිතන විදිහට මේකට උත්තරේ මොකක්ද? අද බලන්න මේ listening ප්‍රශ්න පහේ පින්තූරය දීලා නැහැ. අනවුන්සර් යනවා. ඒ කියන්නේ මේ හඬපටිය යනවා. හඬපටියත් එක්ක වාගේ උත්තර පත්‍රයේ උත්තර හතරක් ලියලා තියෙනවා. ඒකේ තියෙන 1 2 3 4 කියලා. මේ උත්තරවල තියෙන්නේ මොනවද කියලාත් ලියලා නැහැ. ඔයාට උත්තර අහන ගමන් කොයි එකද හරි එක කියලා තෝරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාට පුළුවන් වුණාද මේ ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරගන්න. ඉතින් මේකට හරි උත්තරේ තමයි 4. ඔයාට මේ 4 උත්තරේ මොකක්ද? කොහොමද මේක ආවේ කියලා හිතාගන්න බැරි නම් අපි මේක තව එකපාරක් හිමීට අහලා බලමු. 2人の女の人が話しています。ギャヌプッガリアンデンネカタカルミニンナサンワーデカヤデミンシディノ。アイスクリームはいくつ買いますか？アイスクリームはいくつ買いますか？キラタマハンネアイスクリームキャネアイスクリームウォルタイティメジャパンバーシャーウェディウィシェシンイングリスバチェナカタカナウォルタヘリラティカクメプロナウンセーションメイントネーションネカティカクウィナスウェライティエネアイスクリームキネガタマメ、アイスクリーム、キエラティエネ、カタカナヴァリン。いくつ買いますか？キャニ、キヤク、ミレディガッタダ。アイスクリーム、いくつ買いますか？田中さんの家族は、田中さんたちと、太郎くんと、次郎くんと、みちこちゃんの5人でしょ？ඉතින් මේ එක ගැහෙන කෙනෙක් කියනවා田中さんの家族が田中さんと太郎くんと、次郎くんと、とみちこちゃんの5人でしょ。けらめあ、えやげやーるえっげパウレーアイパスデネキンのはねえだ。けらきないとこでいたなトータルレカパハイ。パスデない。そしてあなたと私。そしてあなたと私。いいでパスで親いママイ。えとでいたなパスデないやら、カリンキューパウレーパスデない親いママイ。トータルレキエダハッデない。じゃあ。එතන මම අනිත් ගහනු කෙනා කියනවා ජා ආ ඕ එහෙම කරමු කියලා. අයිස්ක්‍රීම් ව ඉක්ුත්ස් කයිමස් ක? ඉතින් ප්‍රශ්නෙ අහන්නේ අයිස්ක්‍රීම් ව ඉක්ුත්ස් කයිමස් ක කියලා. අයිස්ක්‍රීම් කීයක් ගන්නවද කියලා. 1. ඉතින් මම කලින් කිව්වා වගේ මේ උත්තරවල තියෙන්නේ මොනවද කියලා ප්‍රශ්න පත්‍රේ දීලා නැහැ. 1 2 3 4 කියලා අංක 4ක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා වයම අනවුන්ස්මන්ට් එක අහලා අතාරින්න මේ අහන එක නවත්තන්න හොඳ නැහැ. උත්තර මොනවද මොනවද කියලා හොඳට අහගෙන ඉන්න සිද්ධ වෙනවා. පළවෙනි උත්තරේ 4 කෝ දෙස්. පළවෙනි උත්තරේ තමයි 4 කෝ දෙස්. හතරක් කියලා කියනවා. ඉතින් කලින් ඔයගොල්ලෝ මම පැහැදිලි කරපු විදිහට ඒක හතරක් නෙමේ. අතන පස් දෙනයි, ඔයයි මමයි දෙන්නයි, හත් දෙනයි. ඉතින් ඒ නිසා පළවෙනි එක උත්තරේ නෙමේ. 5 කෝ දෙස්. දෙවෙනි උත්තරේ තමයි 5 කෝ දෙස්. ඒ කියන්නේ පහක්. 3 6 個です。3に打ってれたまあ6個です。いやね早く。4 7個です。ハトに打ってれたまあ7個です。いやね8く。いつんハタたま打ったれ right。 では2プラスネ。男の人と女の人が話しています。明日2人はどこで会いますか？明日はどこで会う？いつもの喫茶店はどう？あの店は明日休み。そうか。じゃあ、
あの店の隣の本屋はどう？いいわ。本屋の前？寒いから中にしようか。中ね。わかった。明日、二人はどこで会いますか？一、本屋の中です。二、本屋の前です。三、いつもの喫茶店の中です。四、いつもの喫茶店の前です。ඉතින් ඒක තමයි දෙවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ උත්තර හතර. ඉතින් ඕගොල්ලන්ට මේකට හරි උත්තරේ හොයාගන්න තේරුම් ගන්න පුළුවන් වුණාද? හරි උත්තරේ තමයි මේකට ඉස්ලාම් කියව පළවෙනි උත්තරේ. අපි බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. අස්ත අවතාරිය දුකද අයිමස්කා කියලා තමයි ප්‍රශ්නෙ අහන්නේ. හෙට මේ දෙන්න හම්බ වෙන්නේ කොයි ස්ථානයේද? ඒ කියන්නේ මීට් වෙන්නේ කොතනද කියලා අහන්නේ. අස්තවා දුකද ආවු? මේ ඉස්ලාම් ගැහණු එක්කෙනා කියනවා අස්තවා දුකද ආවු? ඒ කියන්නේ හෙට අපි කොහෙද මීට් වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඉත්සමොනෝ කිස්සතෙන් වදෝ? එතන පිරිමික් කෙනා උත්තර දෙනවා ඉත්සමොනෝ කිස්සතෙන් වදෝ. හැම වෙලාවෙම ඉත්සමු කියන්නේ හැම වෙලාවෙම ඉත්සමොනෝ කියන්නේ හැම වෙලාවෙම අපි හම්බෙන කිස්සතෙන් වදෝ. කිස්සතෙන් කියන්නේ කොෆි ෂොප් එකට. වදෝ කියන්නේ කොහොමද? ඉතින් මේ කතා කරද්දී භාවිතා කරන භාෂාවක් තමයි මෙලිය මේ කන්වර්සේෂන් එකේ තියෙන්නේ. ඉතුමු කිස්සතෙන් වදෝ සාමාන්‍ය අපි මේක ලියද්දී දෝ දෙස්කා වගේ ප්‍රශ්නාර්ථයක් විදිහට තමයි දාන්නේ. හැබැයි කතා කරද්දී දෝ කියලා ප්‍රශ්නයක් අහන විදිහට අහපුවාම තේරුම් ගන්න පුළුවන්. අනෝ මිසේවා අස්තා යසුමි. ඉතින් මේ ගැහණුවෙක් කෙනා කියනවා අනෝ මිසේවා අස්තා යසුමි. යන් ඒ ෂොප් එක හෙට වහලයි තියෙන්නේ කියලා කියනවා. සෝකා. じゃあ あの店の隣の本屋はどう? ඊතර මේ පිරිමි කෙනා කියනවා සෝකා එහෙමද? じゃあ එහෙමනම් あの店の隣の本屋はどう? ඒ කියන්නේ ඒ ෂොප් එක ළඟින් තියෙන පොත් කඩේ කොහමද කියලා අහනවා. ඊවා 本屋の前? ඊතර මේ ගැහණු කෙනා කියනවා ඊවා ඒක හොඳයි. 本屋の前ඒ කියන්නේ මේ පොත් කඩේ ඉස්සරහද මීට් වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. සමුයි කරා නකනි ෂියෝකා. එතකොට මේ පිරිමි කෙනා උත්තර දෙනවා සමුයි කරා නකනි ෂියෝකා. ඒ කියන්නේ සීතල නිසා මේ පොත් කඩේ එළිය නෙමෙයි අපි ඇතුලේ මීට් වෙමුද කියලා අහනවා. නකනේ වකතා. එතන මේ ගහනුවෙක් කියනවා නකනේ වකතා ෂොප් එක ඇතුලේ නේද? හරි මට තේරුණා.明日、二人はどこで会いますか?明日、二人はどこで会いますか?本屋の中です。パレルの歌で本屋の中です。ポッカリ、アドリティング、エキアディモグランテールのエディエカタマウテレキエラ。アピコーガラッ、アニトウテレディガット、オヨガマンバレライモ。2、本屋の前です。本屋の前ですけど、ポッカリ、イディリエ。3、いつもの喫茶店の中です。いつもの喫茶店の中ですけどね、ハンベラーミートのコーヒーショップがあってるけれど、カリンキーはコーヒーショップがヘタワハライティーにティーにさえ言ってればれで。4、いつもの喫茶店の前です。いつもの喫茶店の前、キアンネティティング、エガベルディウッタレア、サムイニサ、エリエネメ、アトゥレカイ、ミートにティーにさ、パルヴィネガダマ、ウッタレ。Right、トゥンウェニプラスナイア。2番。男の人と、女の人が話しています。男の人はどうしてジュースを飲みませんでしたか?あれ、ジュースが一本しかありませんね。どうぞ。私、甘いものは飲みませんから。そうですか。じゃあ、あれ、10年前のですよ、これ。え?じゃあ、一緒にお茶飲みます?そうですね。男の人はどうしてジュースを飲みませんでしたか?1、ジュースが古いからです。2、ジュースが嫌いだからです。
3ジュースがなかったからです。4女の人が飲みたいからです。Right, ඉතින් ඒක තමයි ප්‍රශ්නය, listening ප්‍රශ්නය. ඔගොල්ලෝ හිතන විදිහට මේකට උත්තරය මොකක්ද? නිවැරදි උත්තරය තමයි මේ පළවෙනියට කිව්ව ජූස් එක හුරුයි කරදෙස්. මේ ජූස් එක පරණ නිසා කියන උත්තරය අපි බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. 2番男の人と女の人が話しています。男の人はどうしてジュースを飲みませんでしたか?ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ男の人はどうしてジュースを飲みませんでしたか? ඇයි මේ පිරිමේ කෙනා මේ ジュースඑක බීවේ නැත්තේ කියලායි අහන්නේ. あれ? ジュースが1本しかありませんね。මේ පිරිමේ කෙනා කියනවා あれ? ジュースが1本しかありませんね。මේ ジュース මේ ジュース packet එකයි නේද තියෙන්නේ කියලා කියනවා. どうぞ。私甘いものは飲みませんから。එතන මේ ගැහණුවෙක් කෙනා කියනවා දෝසෝ ඔයා බොන්න මම පැන් රස දේවල් බොන්නේ නැහැ වතශිව අමයි මොනවා නොමිමසෙන් කරා කියලා මේ ගැහණුවෙක් කෙනා කියනවා. そうですか?じゃあ、あれ10年前のですよこれ。මේ පිරිමේ කෙනා කියනවා そうですか?එහෙමද ඔයා පැන් රස දේවල් බොන්නේ නැද්ද? じゃあ එහෙමනම් කියලා මෙයා මේක බොන්න ලෑස්ති වෙද්දි අරේ 10 年前ですよこれ කියලා කියනවා. ඒ කියන්නේ මේක අවුරුදු 10ක් විතර පරණයි. මේක එක්ස්පයර් වෙච්ච එකක් නේද කියලා මේ පිරිමියෙක් කෙනා කියනවා. じゃあ一緒にお茶飲みます? එතන මේ ගැහණුවෙක් කෙනා කියනවා එහෙමද? じゃあ එහෙමනම් 一緒にお茶飲みます? කියලා මේ ප්‍රශ්නයක් උයහන්න අපි හිනං මේ ජූස් එක බොන්නේ නැතුව එකට තේ කප් බොමුද කියලා අහනවා. そうですね. පිරිමියෙක් කෙනා කියනවා そうですね. ඒක හොඳයි.男の人はどうしてジュースを飲みませんでしたか? ඉතින් ප්‍රශ්නේ අහන්නේ男の人はどうしてジュースを飲みませんでしたか? මේ පිරිමි කෙනා මේ ジュースが බී වෙ නැත්තේ කියලා අහන්නේ. 1. ジュースが古いからです. පළවෙනි උත්තරේ ジュースが古いからです. මේ ジュースが පරණ නිසා ඉතින් මේ කන්වර්සේෂන් එකෙත් කිව්වා මේ ジュースが අවුරුදු 10ක් විතර එක්ස්පයර් වෙලායි තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒක තමයි උත්තරේ. 2. ジュースが嫌いだからです。ジュースが嫌いだからです。嫌いって言うのは、ね、ビームボンで嫌いになってないから、ね、では出番に打ったれ。3. ジュースがなかったからです。トイに打ったれたのはジュースがなかったからです。なかったからですから、ね、なってないから、ジュースボトルやくなってないから、聞いてないから、トイに打ったれ。4. 女の人が飲みたいからです。ハタルに売ってるたまは女の人が飲みたいからです。めげはぬいっけなあらめがボンドーににさいめぴりめっけなビーヴェナイキエラキアンメハタルに売ってるてえにさパラヴェニエカタマイウッタレイボホマサルライ Right ハタルヴェニプラスナヨ男の人と女の人が話しています。山の上はどうでしたか？昨日山に登りました。いいですね。昨日はいい天気だったから暖かかったでしょう。いいえ、山の上は雪が降ってちょっと寒かったです。そうですか。でも山の上は静かだったでしょ。いいえ、人がとても多かったです。山の上はどうでしたか? 1. 暖かくて静かでした。2. 暖かくて人が多かったです。3. 寒くて静かでした。4. 寒くて人が多かったです。Right. ඒක තමයි හතරවෙනි ප්‍රශ්නේදී උත්තරේ තමයි මේ අන්තිමයට කිව්ව හතරවෙනි උත්තරේ. සමුකුද හිතෝ が多かったです කියන උත්තරේ දැන් බලමු එක එන්නේ කොහොමද කියලා. අන්න හිතන් が話しています。山の上はどうでしたか? 山の上はどうでしたか? මේ කන්ද උඩ どうでしたか කියන්නේ කොහොමද කොයි විදිහටද තිබුණේ කියලායි මේ ප්‍රශ්නේ අහන්නේ. 昨日
ගැහැණු කෙනා කියනවා කිනෝ යමනි නොබොරි මස්තා. ඊයේ මම කන්දක් නැග්ගා කියලා කියනවා. එතන මේ පිරිමෙක් කෙනා කියනවා ඊ දෙස් නේ ආයක හොඳයි නේ. කිනෝ වයි තෙන්කි දත්තා කරා අතතක කත්ත දෙෂෝ කියලා කියනවා. කියන්නේ ඊයේ කිනෝ කියන්නේ ඊයේ ඊ තෙන්කි දත්තා කරා. කියන්නේ වෙද එක හොඳට තිබ්බ නිසා අතතක කත්ත දෙෂෝ. ඒ කියන්නේ උණුසුම් කාල ගුණයක් නේද මේ කන්ද උඩ තිබ්බේ කියලා මේ පිරිමෙක් කෙනා අහනවා. ඊයේ යමනෝ උවේ වා යුකි ගා ෆුත්තේ චොට්ටෝ සමු කත්ත දෙෂෝ. එතන මේ ගැහණු කෙනා කියනවා ඊයේ යමන උවේ වා යුකි ගා ෆුත්තේ තේ චොට්ටෝ සමු කත්ත දෙෂෝ. මේ යමන උවේ කියන්නේ කන්ද උඩ යුකි ගා ෆුත්තේ තේ. යුකි කියන්නේ හිම, ෆුත්තේ තේ කියන්නේ හිම වැටිලා, සමු කත්ත දෙෂෝ කියන්නේ සීතලයි කියලා කියනවා. ඉතින් කියන්නේ වෙද එක හොඳට තිබුණත් මේ කන්ද උඩ හිම වැටිලා සීතල කාලගුණයක් තමයි තිබුණේ කියලා කියනවා. සෝ දෙසු කා. දෙමෝ යමන උවේ වා ශිසුකා දත්ත දෙෂෝ. එතන මේ පිරිමි එක්ක හනවා සෝ දෙස් කා එහෙමද දෙමෝ යමන උවේ වා ශිසුක දත්ත දෙෂෝ. යමන උවේ කියන්නේ කන්ද උඩ, ශිසුක කියන්නේ නිස්කලංකයි. එතන මේ ගැහණු එක්කෙනා කියනවා ඊයේ හිතෝ ගා තොතෙමු ඕකත්ත දෙස්. නෑ නෑ නිස්කලංකව තිබ්බේ නෑ, මිනිස්සු ගොඩක් හිටියා කියලා කියනවා. යමන උවේ වා දෝ දෙෂ්ටා කා. ඉතින් ප්‍රශ්නෙ අහන්නේ යමන උවේ දෝ දෙස්තා කා කියලා. අතතකකුතේ ශිසුකා දෙස්තා. පළවෙනි උත්තරේ අතතකකුතේ ශිසුකා දෙස්තා. ඒ කියන්නේ රස්නේට තිබිලා නිස්කලංකව තිබ්බයි කියලා කියන්නේ. ඉතින් ඒක වැරදි. දෙවෙනි උත්තරේ අතතකකුතේ හිතෝගා ඕකත්තා. ඒ කියන්නේ රස්නේට තිබිලා හිතෝගා ඕකත්තා. ඉතින් මේ හිතෝගා ඕකත්තා කියන එක නිවැරදි. හැබැයි අතතකයි කියන උත්තරය වැරදි. ඉතින් ඒ නිසා දෙවෙනි එක වැරදි. තුන සමුකුතේ ශිසුකා දෙස්තා. සීතලයි හැබැයි නිස්කලංකයි කියලා කියන්නේ සීතලයි කියන එක හරි නිස්කලංකයි කියන එක වැරදි. හතරවෙනි උත්තරේ තමා සමුකුතේ හිතෝගා ඕකත්තද. සීතලයි මිනිසුත් ගොඩක් හිටියා. ඉතින් ඒක තමා මේ කන්වර්සේෂන් එකේ තිබ්බ විදියට නිවැරදි උත්තරය. පස්වෙනි ප්‍රශ්නය.男の人は今日どうして昼ご飯を食べませんでしたか?ああ、もう2時だ。何か食べたい?昼ご飯を?食べていません。時間がなかったから?いいえ。は?今日は50円しか持っていません。あら、じゃあ貸しましょうか?え?本当に?よかった。男の人は今日どうして昼ご飯を食べませんでしたか?はい、で、プラスネがはんね、男の人は今日どうして昼ご飯を食べませんでしたか?え、めぴりみっけな、あだ、だわるかやま、昼ご飯かやね、だわるかやま、食べませんでしたか?かやべなってきやらい、あはんね。いで、うっとりがばらんだかりん、あぴめ、プラカジェ、たべくぱら、きみだはら、め、あ、コンバセーションがてるんやらげに、いも。男の人と女の人が話しています。男の人は今日どうして昼ご飯を食べませんでしたか?ああ、もう2時だ。何か食べたい?ピリメッケナギのは、ああ、もう2時だ。何か食べたい?ああ、でんびらぶ、でかってら、だわるでかってら、ものははりでんなん、かんどおね、ばらぎにいけらきえの。昼ご飯は?ギャヌッケナウトレデノは、昼ご飯は、だわるかやむ、はかやわで、きえらあの。食べていません。ピリメッケナウトレデノは、食べていません。ねえ、ママだわるかやむ、かやわねえ、きえらきえの。時間がなかったから?ගැහණු කෙනා අහනවා時間がなかったから අයියාට වෙලාවක් තිබුණ නැද්ද කෑම කන්න කියලා අහනවා. ඊයේ හා පිරිමි කෙනා උත්තර දෙනවා ඊයේ නෑ නෑ වෙලාවක් නැති කමට නෙමේ. "今日は50円しか持っていません." පිරිමි කෙනා කියනවා "今日は50円しか持っていません." අදම ගේ ළඟ yen 50ක් විතරයි තියෙන්නේ. සල්ලි නැහැ කියලා කියනවා. "あら。じゃ、貸しましょうか?" එතන මේ ගැහණු කෙනා උත්තර දෙනවා "じゃあ貸しましょうか?" එහෙනම් මම ඔයාට සල්ලි දෙන්නද කියලා අහනවා. "え?本当に?よかった。"
පිරිමික්කෙන උත්තර දෙනවා ඒ හොන්තෝනි ඇත්තටමද ශොකත්තා ආයක බොහොම හොඳයි බොහොම ස්තුතියි කියන තේරුම ඉතින් ප්‍රශ්නෙ අහන්නේ ඇයි මේ පිරිමික්කෙන දවල් කෑම කෑවේ නැත්තේ කියලා අපි බලමු උත්තර මොනවද කියලා පළවෙනි උත්තරේ තබෙතා කුණකත්ත කරදෙස් තබෙතා කුණයි කියන්නේ කණ්ඩ කැමති නැහැ නොමිතා කුණයි කියන්නේ බොණ්ඩ කැමති නැහැ ඉතින් මේ පිරිමික් කෙනා දවල් කෑම කෑවේ නැත්තේ කණ්ඩ කැමති නැති නිසාද නැහැ එයා ළඟ සල්ලි තිබුණ නැති නිසා ඒ නිසා පළවෙනි උත්තරේ වැරදි දෙවෙනි උත්තරේ ජිකන් ගණකත්ත කරදෙස් ජිකන් කියන්නේ වෙලාව නකත්ත කරදෙස් කියන්නේ තිබුණේ නැති නිසා වෙලාව තිබ්බේ නැති නිසා කියලා කියනවා ඉතින් ඒකත් නෙමේ උත්තරේ තුන්වෙනි උත්තරේ ඔකනේ ගණ නකත්ත කරදෙස් ඔකනේ කියන්නේ සල්ලි නකත්ත කරදෙස් කියන්නේ තිබුණ නැති නිසා සල්ලි තිබුණ නැති නිසා කියන එක තමයි ඉතින් මේකට හරියන උත්තරේ ඉතින් අපි හතරවෙනි උත්තරෙත් මොකද්ද කියලා බලලා ඉමු තබෙමොනක නකත්ත කරදෙස් කියන්නේ කෑම තබෙමොන කියන්නේ කෑම ද්‍රව්‍ය නකත්ත කරදෙස් කියන්නේ තිබුණ නැති නිසා කෑම තිබුණ නැති නිසා කියලා කියනවා ඉතින් මේ ඒකට හරියන උත්තරේ තමයි මේ තුන්වෙනියට තිබ්බ සල්ලි තිබුණේ නැති නිසා. ඉතින් අද අපි මේ බැලුවේ N5 listening ප්‍රශ්න පහක්. ඉතින් අනිත් වීඩියෝස් වල වඩා ටිකක් විතර මේ වීඩියෝ එක දිග වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මට සමාව වෙන්න. මේ වීඩියෝ එක යමක් ඉගෙන ගන්න නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් ඉදිරියට බලා ගන්න subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒක මම ඔයාගේ යාළුවන්ටත් දෙන්න, ඔයාගේ Facebook වගේ account එක මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙම නැත්නම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.